ආ්ඩුව කොවිD19 වසංගතයක් එක්ක මේ රටේ ජනජීවිතය කඩා වැටීමට පටන් අරන්ති බෙනවා දැන් අවුරදු දේකට ආසන්න කාලයක් වෙනවා. එතකොට ඒක තුළ මේ රටේ ලක්ෂ තුනකට වැඩි ප්‍රමාණයක් ආසාරර්ධයන් බවට පත්වෙලා ඉන්න. එවගේම මරණ තුන්දස් තුන්සී අනු එකක් අද වෙනකොට වාර්තා කරතිබෙනවා කොවි-19 නිසා මරණයට පත් වෙච්ච උදවී. එවගේම මේ වසංගතයේ ලෝක පුරාම තිබෙන වසංගතයක් හැඩියට ෝක නොකුත් රටවල් මේ වසංගත කාල සීමාව තුළදී මේරත් ඒ රටවල් ලොල ඉන්න ජනතාවගේ ජනජීවිත පවත්වා ගැනයන්න නිසි වැඩපිළිවලක් ඇතුව ජනතාවට යම් සහනදායි ප්‍රතිපත්තියක් කුඩ මේ වකවානුව තුළ සියලූම රටවල් තමන්ගේ ප්‍රමුකත්වය ලබාදීලා තිබෙන්නේ මේ වසංගතයෙන් තම තමන්ගේ රටවල් මුදාගැනීමේ කාර්යභාර්ය තමයි අද හැම රටකම නායකෙක්ගේ ප්‍රධානකර්ථව්‍ය බවට පත්වෙලා තිබෙන්න්නේ ලෝකන්න හැම නායකෙක් මාද තමන්ගේ රටින් COොවිD-19 වසංගතය තුරන් කරන්නේ කොහොම දෙ කියන මූලි මූලිකත්තයටට එම ත ප්‍රමුකත්තයට ඉඩදීලා තමයි ඔවන් ඉතිරි වැඩ කටයුතු කරගෙන යන්න. නමුත් අවාසනාවකට අපේ රටේ ඉන්න නායකවදියා බැලුවම අපිට පේනවාCOොවිD-19 මසංගතයටන් ජනතාව මුදාගැනීම වෙනුවට තමතමන්ගේ දේශපාලන න්‍යාපත්‍ර හා තමතමන්ගේ ඌමනාවන් මුල් කොටගෙන තමයි, මේ ආණ්ඩුව පහුගේ අවුරතු එක හමාර තුළ ක්‍රියාත්මක වීගෙන යන්න කියන එක ඉතාම අපිට පැහැදිලිව පේනවා. ජනතාව එක පැත්තකින් මේ වසංගතයට මුහුණ දෙන්න බැරුවවා අසරන වෙලා ඉන්නවා. ආණ්ඩුව කිසිම සහනයක් ලබා දෙන්නේෙ නෑ ආණ්ඩුව කරේ හැම තිස්සම මේ වසංගතයට මවා වෙලා තමන්ගේ දේශපාල ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම. අපි දැක්කා ජනතාවක පැත්තෙන්. අද වෙනකොට විශාල ලෙස ජනතාවගේ ජනජීවිතය කඩා වැටල තියෙනවා ආදායමාර්ග කඩා වැටලතියනවා රැකී රක්ෂාවල් අහිමි වෙලා තිබෙනවා විශේෂයෙන්ම මේ රට ඉන්න වෙළඳ ව්‍යා ප්‍රජාව ගරුණු ලෙස අර්බූධයට පත්වෙලා ඉන්නවා. අද එවැනි කටයුතු රාශියයක් අද මේ සමාජය තුළ ආර්ථික වශයෙන් මේ රටේ ඉන්න විශාල පිරිසක් තමන්ගේ ආර්ථික අඟහිංගකම් විතරක් නෙමෙයි අද ආර්ථික වශයෙන් දරිද්ධතාවයකට ජනතා පත් වෙලා ඉන්නවා. එතකොට අද එවැනි තත්ත්වයක් තුළ අපිට පේනවා ආණ්ඩුව. නිසිලෙස ඒගොල්ලන්ට හිතුුණ විදිට බල බඩුවල මිල වැඩි කරනවා. අත්‍යවශ්‍ය බණ්ඩෝල මිල වැඩි කරනවා. අපි දන්නවා එවට බදුදානව. ලෝකයේ තෙල්මිල පහල ගයාාමත් අපේ රටේ තෙල්මිල හල දැවා ෝකයේ අනිකුත් රටවල්ලොල සහ දෙනකොට අපිට තියෙන සහනත් අපේ කපා දැමුවවා දාළ තමයි මේ පාලෙකේ අවුරදදු එක හමාරක් මේ කොවිඩ වසංගත අස්සේ මේ රට පාලනය කරේ. එතෝට මේකට විරුද්ධව විශේෂෙන් මේ දරිද්‍රතාව හා මේ බඩුමිල අසීමිත ලෙස ඉහළයාමට විරුද්ධව මේ රටේ ජනතාව සාධාරණ ලෙස මේ කොවි වසංගත රෙගුලාසිවලට යටත්ව ඒ නීති නීති පිළිපදමින් රට පුරාම උද්ඝෝෂණ ව්‍යපාරවල් අද වෙනකොට ඉස්රහට ඇිල්ලතියෙන ිදක් විශේෂෙන්ම ගම්පලාත්වල ඉන්න ගොවී ජනතාව තමන්ට පොහොර නොමැතිවීම නිසා පොහරටික ඉල්ලගෙන අද වෙනකොට පාරට බැහැතියෙනවා. එවගේම දීවර ජනතාව තමන්ට වෙච්ච අස්සාධාරණය තෙල් මිල ඉහලයාම ඊළන්ට පෙර්ෙක්වස් නැවීම් වෙච්ච හානයට විරද්ධව දීවර ජනාව පරට ැස්පි දක්. මෙරටේ වැඩකරන ජනතාව හා මෙරටේ සාමාන්‍ය ජනතාව බඩුමිල පහලට දාහන්න කියලා ආණ්ඩුවට විුදධව මුළ ගටපුරාමද උද්ඝෝෂණ ්‍යාර වල් පටන් අරන් තිබෙනවා. එතකොට මෙවැනි ක්‍රියාකාරිතයක් තුළ තමයි, ආණ්ඩුව කොතලාවල විශ්වවිද්‍යාාව පිළිබඳව තිබෙන අලුත් පනතක් පාර්ලිමේන්තුවට ගෙනාවේ. අවිි දන්නව ඒ පලත පනත පිළිබඳව විශාල විවාදයක් මේ සමාජයේ තුළ ගියා. මොකද මේ පනතහරහා මේරටේ නිදහස් අධ්‍යාපනයට බල පෑම් සිද්ධ වවා. නිදා සධ්‍යාපනය කප්පාදුවට ලක්වෙනවයි කියනදේ අපේ රට ඉන්න අධ්‍යාපන ශේත්‍රය ඉන්න විශාල පිරිසක් ඒවෙනුවෙන් හට නැගවා. එවගේම අවිශවද්‍යාල ශිෂ්‍යයෝ පාරට බැහැල මේක ගේනෙපයි කියල උදගෝෂණය කර. පාලි තු න්ත්‍රියර හැටියට පිත් ආණඩුවටෙකුුව මේ වෙලාමික ගේෙන් එපා මේක සාකච්චාවට බඳන් කළ යුතුයි මේකට තවත් තියෙනවා පෙසිසංස් කරන ඇතුළත් කළ යුතුයි. අනිවාර්රයෙන්ම සංසෝජන ගෙනා යුතු මේකට කියනදේ. අපි සියුලු දෙනාම මේ සමාජයඉන්න සිවිල් ක්‍රියාකාරින් පවා ආණඩුවට පෙන්නර දුන්න. නමුත් අපි දැක්වා ආ්ඩුවඒ කිසි දෙයක්වත් ඇවුන්කන් නොදී. ආණ්ඩුවේ දේශපාලන ඕමනාව කොවිඩ් වසංගතයේ අරහා ඉෂ්ට කරගන්න පාර්ලිමේන්තුවට යේ ර. කොතලාවල විශ්විද්‍යාලය සම්බන්ධයෙන් තිබෙන පනණත පාර්ලිමේන්තුටගෙනාව. තකොට පාර්ලිමේන්තුවට ගෙන වෙලාවේ. මෙරටේ අධ්‍යාපන ශේෂත්‍රය ඉන්න ගුරුවරුන්. එවගේම අධ්‍යාපනශේෂ්‍රයට ආදරය කරන වෘතිකයන්, ඊළඟට ෘතියවේදන් බුද්ධිමත් පිරිස්. ඊළඟට අපේ රටේ ඉන්න තරුණ ප්‍රජාව. මෙරටේයින ශිෂ්‍ය ප්‍රජාව ඒසිියුණු දෙනාගේම විරෝධය මත්තේ මේ කොවිටව සංගතයක් තියෙන වෙලාවක ආණ්ඩුව මේක ගෙනාපු නිසා අපි දැක්ක ඒයේ පාර්ලිමේන්තුයේ වටරවමේ මෙරටේ ඉටපු ගුරුනායක ජෝසප් ස්ටාලිින් ැතිතුමා ඇතුළු විශාල පිරිසක් තරුණ පිරිසක් සෞඛ්‍ය නීති රීතිවෝලට අනුව. ඔන් සාමකාමී උද්ඝෝෂණයක් කර. නමුත් ආණ්ඩෝමොකක්ද කරේ. ඒ සාමකාමී උද්ඝෝෂණය මැදතට කඩාපැන් කඩාගෙන පැනලා. බලහත්කාරයෙන් ඒ ඔවුන් සෞඛ්‍ය නීතිරීති පිළිපදමින්. ඒ උද්ඝෝෂණය කරන උදවියව බලහත්කාරයෙන් බස්රතවල්ට දමාගෙන කිහිල්ලා උසාවියට දිරිපත් කර. අපි දක උසාාවිය ඉදිරිපත් කරාම උසාවියේ ඉටපු ඒ විනිශ්කාර තුමිය පැහැදිලිවම එතුමන්ලට ඇප ලබාදීලා එතුමන්ලව නිදහස් කර. අවසාවියටදී ආණ්ඩුවේ ඉ ආණ්ඩුව පැත්තෙන් කරුණු ඉදිරිපත් කරපු වේ පොලිස් නිලධාරින් ඉල්ලා සිටිය. නිශ්ශකාරතුමියගෙන් විශේෂයෙන්ම ඔවන්ව නිරෝධාන මධ්‍යස්ථානවට යොම කරන්න කියලා. නමුත් පිනිශ්කාරතුමිය ඒ ගැන එතුමිය අවධානය යොම කරන්නේ නැතුව. එතුමිය පැහැදිලිවෝව මේ අපේ පැත්තෙන් කරුණ කිව්පුඒ නීතිීක්ඥ මාත්තරුන්ගේ ඒ කරුණු විමසලා එතුමිය දුන්නා එ මේ සියුණු දෙෙනටම ඇපලබාදුන්න. ඇපලබාදීමෙන් පසේ සිද්ධ වුනේ මොකද. ඇප ලබාදීමෙන් පස්සේ උසාාවිය භූමියෙන් මේ පිරිස් එලියට එනකොට. බලහත් කාරයෙන්. බස්වතොල්ල දම්මගෙන නැවත වතාවක් ඔවුන්ව අර නිරෝධාන මධ්‍යස්ථානවලට අරගෙනකිය. අපිට පේනවා ආණ්ඩුව දැන් ආණ්ඩුවේ බලහත්කාරකම වැඩිවෙලාතිබෙන. දැන් ආණ්ඩුවට විරුද්ධව නැගතිීගෙන එන මේ ජනතාව උද්ඝෝෂණය මර්ධනය කරන්න. ආණ්ඩුව දැන් ොවිD-19 පාවිච්චි කරන්න හදනවයිකෙන එක මනාව පෑදිලි. ඒක වෙන්නේ විශේෂයෙන්ම පෞගේදා ආණ්ඩුවේ උපදෙස් මත සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්ුවරයා පොලිස් පොතිතුමාට ලිපියක් වවා උත්කෝෂණ එමනත්තැම් පිකටින් ව්‍යාපාර රැස්සීම් ඒව තහනම් කරන්න යුතුයි කියන එක ලියමක් ලබාගත්තා අධ්‍යක්ෂක ජනරාල්තුමාගේෙන් ආණ්ඩුවේ ඉන්න දේශපාලන නායකයන්ගේ බලපෑම් මත සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල්වරයා එලු ඉරිපියක් ලබා දුන්න තඒ ලිපිය දියාගෙන තමයි මේ අත්න ුවොටගන්න හෙම නීතියක් නෑ තොට මේ ලිපිය තියාගෙන අත් අඩංගුවට අරගෙන ආණ්ඩුවේ දේශපාලන ඕෝමනා වෙනුවෙන් මෙරටේ මේ ආණ්ඩුවට විරුද්ධුව නැගීටීගෙනේන ජනතා විරෝධය යටපොත් කරන්න අදේ ලියවුම ඉස්තර හට දාලා ආණ්ඩුවේ නායකෙන් හදනවා ඒක පාගන්න. එහහින්ද අපිට පොලිස්පතිතුමාටත් අපිට කියන්න තියනවා. පොලිස්පතිතුමාට අපි කියන්න කැමති නීති අවභාවිතා කරන්න එපා. මෙරටේ පාලකයන්ගේ ඕමනාවට රටේ දේශපල්ල නායකන්ගේ ූමනාවට. තමුන් ආන්සර නීති අහවභාවිතා කරන්න පයි කියලා අපි ලංකාවේ පොලිස් පතිතුමාගෙනුත් ඒ නිලධාරින්ගෙනත් අපිල්ලා සිටිනවා තමුන්ආන්සර මෙරටේ මහජනතාවගේ පඩි ලබන සේවකයෝ ආණ්ඩු ක්‍රම විවස්ථාව හා මෙරටේ නීති ආරක්ෂා කරන්න ඉන්න ඒ පිරිසර තියෙන වගකීම තමයි ආණ්ඩුවේ දේශපාල නායකයන්ට ඕෝමනාවිදියට හැසිරෙන්න්න නෙමෙයි තමන්ට විවස්ථාවෙන් ලබාදීල තියෙන බලතල ක්‍රියත්මකිරීම තමයි පොලිසිය කාර්යවාය විය උත්. හෙමතුව දේශපාල නායකයන්ගේ වමනා මත ආණ්ඩුවට විරුද්ව ැීීගෙනේන. ඒ ජනතා විරෝධය මඩින්න. ඒ ජනතා විරෝධය යටපත් කරන්න එතන්ට කඩා පැනලා ඒඉන්න අයිංසක වයසක අම්මල තාත්තල සහෝදරියන්ගේ ගෞම් ඉරලා ඇඳුම් ඉලලා කහුල් ඔොලින් උත්සගෙන කිහිල්ලා ස්වාමින් වහන්සලාගේ බෙල්ලෙන් අල්ලගෙන කිිල්ල කකුලෙන් අදගෙනකිහිල්ලා උසාවියට ඉදිරිපත් කරනකන මෙයි පොලිසිය රාජකාරරියේ. පොලිසියටට එහම බලයක්ලමාදීලා නෑ. ප ා පොිස් ප තිතුමාට තමන් නාන්සට කදේ ලය ලබාදදුන්නේ තමුණනාන්සේම බලයක් ලබාදීල නෑ රට ආ්ඩු ක්‍රම විවස්ථාවරහ තොර මේරට ආ්ඩු ක්‍රම විවස්ථාව යටතේ උද්ඝෝෂණය කිරීම අදහස් දැක්වීම. තමන්ගේ අදහස්ට් එලියට ඇවිල්ල කියන්න. අපැරටේ හාණඩු ක්‍රම වස්තාවන්ඒ බලය මෙරටේ ජනතාවට ලබාදීල තියනවා. එතකොට අද තිබෙන තත්ත්වයත් එක්ක සෞඛ්‍ය නීතිරීතුවලට අනුව ඒ උද්දෝෂණය කිරීමේ අයිතිය අද මේ රටේ ජනතාවට තිීලා. නමුත් ආණ්ඩුවේ තිබෙන සැලසුම් පරාජයවීම. ආණ්ඩුවේ ආර්ථික සලසුන් පරාජයවීම ආණ්ඩුව කළමනාකාරි්‍යය පරාජයීම, ආණ්ඩුව ලබාදීපු පොරොන්දු ෂ්ට කරගන්න බැරුව අද ආණ්ඩුවේ අප්‍රසාධය ජනතාවතනට ලක්වීම ඒක වහගන්න ආණ්ඩු අද COොID-19 පවිච්චි කරලා ජනතාව මර්ධනය කරන්න උත්සා කරනවා. ඉතාම ප්‍රබලයක් වන බැසිල්රාජක් මතය දරුන්දුන්. තැ බැසිල් රජක්ස මහත්ත්‍ය ියරුන් දෙනකොට අපි දක්ල් ලංකාපුරාම එතුමාගේ ආධාරකරුවෝ රතින්න පත්තු කරමින්. ගරවල්ට ඇැවිල්ලා පහලවක් විශ්වක් විසි පහක් පනක් වගේ උදවිය එකතු වෙලා ඒවට උද්ගෝ ඒවට එතුමාටසායෝගේ දුන්න එතුමාට සුප පැතුවා එතුමා වෙනුවෙන් සාධ පැවත්තුවා. ඊරඟට එතුමා වෙනුවෙන් පන්සල් පල්ලි කෝවිල් වලට කියල්ලා ආගමිකමතාවල් කරා දැන් පොලිස් පතිතුමා මේක දැක්කේ නැද් ශ්‍රී ලංකා පොලිසිය මේක දැක්කේ නැද් දැන් ඇයි ඒනම් ඒගොල්ල නිෝධාන නීති උල්ලගනය කේ නැ් ඇයිඒහන්දිගානේ පාරුවක් විශ්වක්තියක් එකතු වෙලා රතින්නපත්තු කරමින්. ඒමන ඒත් නිරෝධන නීතිවලට පටහැනිව කර හිද ඒගොල්න්වත්තන ොට අරගෙනෙකි යි උ සාවිවෝලට ඉදිරි පත් කර නිෝධාන නීති නිෝධාන මධ්‍යස්ථානොට කොල්ලන් යාවව නැති. ඒව කරේ නෑ. අද අපි ලැජ්ජ වෙන ලැජ්ජ වෙන්න ඕනේ. අද මේ ආණ්ඩුව COොVID-19 නරහා ආණ්ඩුවේ අසමත්කමවඩ ආණ්ඩුවේ තිබෙන වැරදි ප්‍රතිපත්තිවඋඩිය. අ අද කොVවිD නයි දාදානමයට මෙරටේ ජීවිත තුන්දාාස් තුන්සීයක් බිලිවෙලා තියෙන.ඒ ජීවිත තුන්දාාස් තුන්සිී අනුව එකක් බිලිවෙලා තියේදී අද මේ ආණ්ඩුවය ඇමතිවරේෙක් දියවරුන් දෙනකොට රතින්න පත්තු කරලා අද ඒ සමරණ බංකලෝ තාආණ්ඩුව බාඩ මේ ආ්ඩුව පත් වෙලා තියෙනවා. බංකලෝත්කම අද මිනිස්සු මැරෙනවා කොවිD වසංගතයෙන් අද තුන්දාාස් තුන්සි අනුවකක් මෙරටේ මිනිස්සු මැරිනැතිබෙන. කන්න ටික්නෑ මනිස්සුන් ජීත්වවෙන්න විදික් නෑ. අද මිනිස්සු ඉතාම කොවිට බය ෙවල් වලට වෙලා තමන්ගේ එදින එදා ආදාය මාර්ගෙන තිකරගෙන තිබෙරවා. එහෙම තත්වයකිදී ආණඩුවේ නායෙකෙක්ගීල්ල දියරුන් දෙනකොට රතින්න පත්තු කරගෙන හන්දිගාන ඒවාඔලට උත්සෝ සයෝගීදීගෙන තමයි. බැසිල් රාජපක්ෂ මහත්‍යයා මේි මිදියරුන්දුන්නේ. ඒයින්ද අපි මතක් කරන්න ඕනේ ැසිල් රාජපක් සමහත්තයා දියරුන් දෙන්න කිය. ආණ්ඩුවේ අසමත්කම උඩ ඒ තුන්දාස් තුන්සිය අනුව එක මැරිච්ච ඒ මලමිනි උඩින් කියන එක අපි ආණ්ඩුවට කියන්න ඕනේ. තමුන් ආන්සලා ඒ මලමිනි උඩ හිඳගෙන තමයි මේ උත්සව සමරලා බැසිල්රාජ පක්ස මහත්තයා දියුරුන් දෙන්න උත්සෝතියාගෙනකිී. අද මේ රටේ මාස තුනා කතරක් වෙනවා. අද බෞද්ධයෙක්ට බෞද්ධයෙක්ට යන්න විදික් නෑ පන්සලකට පෝයකට මුස්ලිම් ජාතිකෙක්ට සිකුරාද පල්ලියකට යන්න විදික් නෑ නිත් වෙලාට පල්ලියකට යන්න විදික් නෑ. හින්දු භක්තිකෙට කෝවිලට යන්න විදික් නෑ. ක්‍රිස්තියානි භක්තියකෙට්ට චර්්චකට යන්න විදියක් නෑ. නමුත් ආණ්ඩුවේ නායකෙක් දියවරුන් දෙනකොට. කෝවිල්වල උත්සවතියෙනවා. පල්ලිවල උත්සව තියෙනවා. පන්සල්ලල උත්සවතියෙනවා. නොයකුත් පූජාවල් පවත්තවා. ඒ හැමේ එකක්ම කරන්න පුළුවන් විදිේ. අද ඒගොල්ලන්ට ඕන ඕන විදිහයට. ඒගොල්ලන්ට අවශ්‍ය වනාම. ඒගොල්ලන්ගේ උත්සව තියනකොට ඒගොල්ලො දවරුම් දෙනකොට සියලුම ආගෙමික දේවස්ථානවල දොරගල්ලරෙනවා. සාමාන්‍ය ජනතාවට ගේල්ල පල්ලියකට යන්න පංසලකට යන්න කෝවිලකට යන්න චර්්චකට යන්න හැදුවම ඒවට ඒගොල්ලෝ සෞඛ්‍ය නීතිී රීතිරිගුල්ලි රෙගලා සිදාලා අද ඒවා මාස තුනකට වැඩිකාලයක් අද ආගමික වතාවන් කරන්න දෙන්නේ නැතුව සාමාන්‍ය ජනතාවට ඔක්කො මද වහල දාලා තියනෙනවා. එන්න තමයි අපි ආණ්ඩුවට කියනවා. ආ්ඩුව දැන් මර්ධනය ක්‍රියාත්මක වෙන. ආණ්ඩුව දැන් අසමත් කියලා ආණ්ඩුව තේරෙනවා. ඒ අසමත් වීම උඩ ආණ්ඩුවට මර්ධනය හර වෙන විකල්පයක් නෑ. හන්දා අපි මේරටේ ජනතාවට කියනවා. ඒකට මූුණ දෙන්න ලෑස්ති වෙන්න. අද මර්ධනය පිස්සරහට ඇවිල්ල තියෙනවා. එහන්දම් මේරටේ ජනතාවට ජීවත්වීමේ අයිතිය ආරක්ෂා කරගන්න ඕන නං. අනිවාරයෙන් මේ ආණ්ඩුව මර්ධනයට මෝනදීලා මේ මර්ධනය පරාජය කරන්න, මෙරට ඉන්න සියල්ලු ප්‍රගතිශීලි ජනකොටස් ඒකරාශ වීයුත්තු කාලය දැං උදාවෙලා තියෙනයි කියලා, අපි මෙරටේ ජනතාවට කියන්න කැමති.